सांस्कृतिक सामग्री पासे स्वाधीन कौंसल सभा स्थापित अभी स्थापन कौरव दानमेड संशोधन विविध अभियोग कुमंत्रण पराधकर्म अतम पालन समुद्र जनता मीटेदी नागत्व संबंध विशाल नियमकल विधि यदा दाहत्व संशोधन पालन संबंध में पलवी तावत लंका स्वाधीन कुंस सभा स्थापित नमु महिंद राजपक्ष पालने विशी दाहत्व संशोधन मुड़म अकुला अकुलाम दहाटवे संशोधन समुद्र करता यह अनु स्वाधीन कौंसल सभा क्रियात्मक नियम अतिट नवत देशपालने अतिवेच बल द्रलिए अर्बुदान मूलिक कर्मन अभी पूर्वकम लगुना स्वाधीन कौंसल सभा पीलिबद्य पार्लमेंट समुद्र कर अतम यह सदा मूलिक नियम दहनमें संशोधन दानवेणी संशोधने अपेक्षित इलाक मुनुमिम संपूर्ण करना या प्रमाणिक साधनीय तीव्र दीपाइकम विधानी किसी भी तत् दानमय पौगीय बिसी अटवेद पार्लमेंट सम्मत यह नीति अकोट पत्ते गर्व कथानायकुमा युमागे अक्षन पास युमागे अक्षन पौगीय फालस्वी शिखुरा දහනමය සංශෝධනය කියවලා තිබුණා. ඒ අනුව දැන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ පිළිගත් නීතියක් බවට පත් වෙලා අවසන්. දැන් ආණ්ඩුව පැත්තෙන් මැතිවරණය පිළිබඳව කතා බහ කරමු. අගමැතිවරයා ඊයේ පෙරේද කියලා තිබුණා ලබන සැප්තැම්බර් වෙනකොට අලුත් ආණ්ඩුවක් පිටවනවා කියලා. ජනාධිපතිතුමාගේ පැත්තෙනුත් सेप्टेंबर एक पेर अतिवरण पौतन कथावाह प्रकाश आंडव इतमान अतिवरण सुदानंद सुदानंद की आरंच मार्ग नटे जनता इतमान अतिवरण आने दी अभी दिन ये अतिवरण स्वाधीन सह पक्षपाती साधारण का पीए यह अतिवरण पवत्वा कुमन अतिवरण क्रमेक दानों की मम इतने तब दिन की पेकिंग अवसर दी जाने ये जन संवाद विशुवे अनुक्रम व्यवस्था संशोधन पीली अलु मतिवर्ण क्रम पी बंद साहचाव संवाद बहुत अवसर जनाते शिव देशपालन पक्ष समय साहचा इसाकच्चावि देशपालन पक्ष समतम अदहस्वीन दिनपत्क जनता अभी अपे व्यक्ति अपे योजना अदहस् लिखित आंडोट कैबिनेट मंडले तुड यह मतवर्ण क्रमया साकच्चावेदम अभिधन विधेयक मैतिवर्ण क्रम एक योजना एकट पावती सामुपातिक सह मिश्र सामुपातिक सह आसन क्रमे मिश्र संयोजन क्रमे अनित हेम मैतिवर्ण क्रमे अतम मिश्र मैतिवर्ण क्रम यही निश्चित आसन एक सह समानुपातिक नियोजन सीएम पिलिबंधु योजना एक योजना पार्लिमेंट मंत्री दूर देशीय पनस्पहासा अनित योजना पिलिबंधु तीनों पार्लिमेंट मंत्री दूर देशीय सिपहे मदवा गणिमी सूत्र दिन मे मतिवर्ण क्रम दिख पिलिबंधु थौम आंडव अवसन एक अदहस नहीं अभी जनगण लभन कैबिनेट अनुपारक सभा अनुपारक सभा एक अदहस्कट अभी
නිසා අද ජනාධිපතිවරයා හදිසියේ කැඳවලා තියෙනවා පාර්ලිමේන්තුවේ මේ මැතිවරණ ක්‍රමය පිළිබඳව දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක් අද හවස 3ට. මේකෙන් පෙනියන්නේ අලුත් මැතිවරණ ක්‍රමය පිළිබඳව ක්‍රමයන් මොකක්ද කියන එක පිළිබඳව තවම අවසන් ඉදිරිතාවයකට ඇවිල්ලා නැහැ. කොහොම වුණත් ජනතා විමුක්ති පෙරමුණ අපේ අදහස ඉතා පැහැදිලි. මේ මනාප ක්‍රමය නැති කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ කිය කිය හිටියේ මේ ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. නීතියේ කෙසේ තිබුණත් දේශපාලන පක්ෂයක් විදිහට ලංකාවේ මනාප ක්‍රමයකට වැටිච්ච නැති එකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. අපි මේක බාරිතාවේ ඔප්පු කරලා තියෙනවා. දැන් අනිත් දේශපාලන පක්ෂ වලට අවස්ථාවක් තියෙනවා ඒ අභියෝග බාර ගන්න. ඒ නීතියක් වඩ පත් කරනකොට අපි සම්පූර්ණ එකද. මොකද අපි ඒක දැන් තමයි ක්‍රියාවක් නගලා තියෙන්නේ. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. අපි ඒක සම්පූර්ණ එකද. ජනතාව තුළ යම් අදහසක් පෞද්ගලික කාලය තුළ මතුණා. තීරීපත් වෙන මහජන නියෝජිතයා තමන්ට සමීප කෙනෙක් වෙනවා නම් හොඳයි. දිස්ත්‍රික් අනුපාත ක්‍රමයට පත් වෙන කෙනා ජනතාවගෙන් ටිකක් ඈතින් ඉන්නේ. ඒ නිසා තමන්ට කිට්ටුවෙන් කෙනෙක් පත් කරගන්න පුළුවන් නම් හොඳයි කියලා අදහසක් මතුවුණා. එන ආසනයකට නියෝජිතයේ ලෙකේ. පක්ෂයක් විදිහට අපි ඉතා පැහැදිලිව ජනතාවගේ ඉල්ලීමට එකගයි. ඒ අලුත් නැතිවරණ ක්‍රමයක් සම්පාදනය වෙනවාට අපි සම්පූර්ණ ඉල්ලීමක් තියෙනවා. එහිදී මූලික ප්‍රජාතන්ත්‍රවාදී රාමු ආරක්ෂා වෙන්න ඕනේ කියලා ස්ථාවරයි. ඒ කියන්නේ යම්කිසි මතයක් ධර්ම දේශපාලන කණ්ඩායමක් එහෙමත් නැත්නම් යම් ජාතිකත්වයක් නියෝජනය කරන දේශපාලන කණ්ඩායමක් යම් ඡන්ද ප්‍රතිශතයක් ජනතාවගෙන් ලබා ගන්නවා නම් ඊට සමානුපාතික නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ තිබිය යුතුයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී මූලික පදන දැනට ආරක්ෂා වෙලා තියෙනවා. ඒ ආරක්ෂා වෙන ආකාරයට කවරම මැතිවරණ ක්‍රමයක් අලුත් මැතිවරණ ක්‍රමයක් නීතියක් වඩ පත් වෙනවා නම් ඒකට අපේ සම්පූර්ණ සහයෝගය තියෙනවා. ඒ නිසාම බහුවේ කාලේ දිගින් දිගටම මේ මැතිවරණ ක්‍රමයේ වෙනස් වීම පිළිබඳ සාකච්ඡාවලට අපි සම්බන්ධ වුණා. අදහස් තියෙන එකටත් අපි අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි ඉන්නේ අලුත් මැතිවරණ ක්‍රමයක් සම්පාදනය කිරීමේදී ඒට සම්පූර්ණ එකතාවේදී එතෙන්දී අපේ පැත්තෙන් අපි කරුණු විදිහට ඉදිරිපත් කරේ දැන් මේ ඉස්ලෙන් සංශෝධනයේ නිශ්චිතවම කියලා තියෙනවා නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙනවා නම් සීමා නිර්ව කොමිසමක් ස්ථාපනය කරන්න ඕනි. ඒ සීමා නිර්ව කොමිසම තම කාර්යභාරය අවසන් කරන්න අවම වශයෙන් මාස 3ක්වත් ගන්නවා කියලා. එක පැත්තකින් අගමැතිතුමා ජනාධිපතිතුමා කියනවා සැප්තැම්බර් වලට කලින් ඡන්දයක් තියෙනවා. අනිත් පැත්තෙන් කියනවා සීමා නිර්ව කොමිසමක් පත් කරලා ඒක මාස 3ක් යනවා. එහෙම වුණොත් ඉතාල පැහැදිලිව පේන්න තියෙනවා මේ ළඟ ඉන්න මැතිවරණයට ඔය කියන අලුත් මැතිවරණ ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අමාරු වෙන එක. ඒ නිසා සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදාය මැතිවරණ කොමිසමක් පිළිගන්න දෙයක් තමයි නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙනවා නම් ඒ මැතිවරණ ක්‍රමයේ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. මීට පෙර ක්‍රියාත්මක වෙච්ච සමානුපාතික මැතිවරණ ක්‍රමය ගැන 9-10 සමාජයේ තියෙන පොතේ පවා ශිෂ්‍යොන් විදියට ඉන්න කාලේ ඉඳලා මෙය උගන්වන්නේ. ඒකට අපි ඡන්ද ක්‍රමය ගැන ඇත්තටම ඉගෙන ගන්න පාසල් යනවා. ජනාධිපතිතුමා දන්නේ නැතුව කැබිනට් මණ්ඩලයේ කැබිනට් පත්‍රිකා අනුමත වෙන්න බැහැ. මූල්‍ය අපරාධ කොට්ටාසය කැබිනට් මණ්ඩලයේ අනුමත වෙච්ච යෝජනාවක්. ජනාධිපතිතුමා සහ අගමැතිවරයා සහ ඔය පක්ෂ දෙකේම ඇමතිවරු ඉන්දෙද්දී සම්මත වෙච්ච දෙයක්. ඒක කැබිනට් අනුමතියක් කියන්නේ නීත්‍යානුකූල ආයතනයක් කියලා ඔවුන්ගේ පැත්තෙන් පිළිගන්න තියෙනවා. ඒ නිසා ඔය චෝදනා කරන අය වංචාවලි චෝදනාවලි ගැලවෙන්න කරන කතාවක්. ඒක අපි කිසිසේත් පිළිගන්නේ නැහැ. තුමා මේ සුමන් ශාමරදීන මහත්තයා කියලා තියෙනවා මේ සජ්ජාතික පක්ෂේ මේ අලියක් කරේ තමයි මේ සීනුව තියෙන්නේ කියලා. ඒ වගේම තිවිච්ච මේ මාධ්‍යම උපදී විශාල දෝෂාරෝපණයක් තුමාගේ පක්ෂයට එල්ල කරලා තියෙනවා.
මේ සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ? ඒ සම්බන්ධයෙන් තමයි මම කියුවේ සිතා පැහැදිලි පෞද්ගලික ජනාධිපතිවරුන්දී අපි මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන්නේ නැහැ. ඒ කණ්ඩායමට පැත්තකට ඇති කණ්ඩායම පැත්තකට දෙන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැත්තකට දෙන්නේ නැහැ. අපි ස්වාධීනව හිතා පැහැදිලිව මේ රටේ ජනතාවගේ පැත්ත අරගෙන දූෂිත පෞල් පාලනය අහෝසි කිරීමේ අරගලයේ පිළිපදිනවා. ඉන් අනතුරුව ආණ්ඩුවක් පිටවුවා. ඒ ආණ්ඩුවේ අනති දූර බාර ගන්න කියලා අත්දැකනා කරා. ආණ්ඩුව එකතු වෙන්න කිව්වා. අපි ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරා. අපි ආණ්ඩුව සම්බන්ධ වෙන්නේ නැහැ. අපි ස්වාධීනව විපක්ෂයේ ස්වාධීන පක්ෂයක් විදියට අපි කටයුතු කළා. ඊට දවසේ මැතිවරණයක් පවත්වද්දී අපි ස්වාධීනව පක්ෂයක් විදියට මැදිහත් වෙනවා. ඒ නිසා විවිධය විදිහට කතා කියනවා. මම දැක්ක ওই කතාව පෞද්ගල දවස්වල පරාජිත රාජපක්ෂ මහත්තය කියලා තිබුණා. ඒ වගේම කවුද? ඊරවසත් කියලා තිබුණා. ඉතින් එක එක අය විදිහට කතා කියයි. ඉතින් මේ රටේ ජනතාවට අපි කියනවා අපේ භාවිතාව දිහා බලන්න. අපි වෙනම ප්‍රතිපත්තියක් තියෙන ස්වාධීන දේශපාලන පක්ෂයක්. ඉතින් අපේ භාවිතාව තුළ ජනතාවට පුළුවන් එය තේරුම් ගන්න. ඒ සඳහා ඉදිරි අපේ භාවිතාව හොඳට නිරීක්ෂණය කරන්න. ඒකට උත්තරේ තියෙනවා.